අක්‍රීයව ඇති බස් පෙරගෙවුම් කාඩ් පතට අදට අවුරුදු 10යි කියලා තමයි වාර්තා කරන්නේ. මතකද මේ කාඩ් පත ඉන්දික හේවාවි තමයි ඉදිරිපත් කරන්නේ. මට මතකයි මේක. මට තාම මතකයි මටත් තිබ්බ මේ කාඩ් එක. බස් රථ පෙරගෙවුම් කාඩ් පත අඳුනාදී අදට අවුරුදු 10යි. ඔයාගේ කාඩ් එක කොහොම? ඔයාගේවත් කාඩ් එකක් තිබ්බද? මම දන්නේ නැහැ මගේ කාඩ් එකක් තිබ්බා ඒ කාලේ. දායක් ගත වී ඇතත් තවමත් එකම මාර්ගයකවත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමේ ක්‍රියාත්මක නොවනවා. ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදාන් කරයි. 2013 වසරේ ජූනි 6 වෙනිදා එවකට පැවති ආණ්ඩුව විසින් මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශවලදී ඔව් ඔව් අපේ නුවර තමයි ක්‍රියාත්මක කරේ. තෝරාගත් ප්‍රදේශවලදී කොළඹ හයි ලෙවල් මාර්ගයේදී පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වා දුන් බවත් එහෙත් අදාළ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ප්‍රමාණ බලදායි කටයුතු නොකළ බවත් කැස්සත් වෙනවා මේක කියද්දි කටයුතු නොකළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරා කියලා තමයි වාර්තා කරන්නේ. මට කියන්න තියෙන්නේ මේක මාර ජෝක් එකක් වුණා අන්තිමේදී මට මතකයි කට්ටිය මේ කාඩ් එක මට මතකයි ඉස්කෝලේ මල්ලිලා හැම කාඩ් එකට අර ෆෝන් එකට දැම්මා වගේ පොඩි නිකන් ලඩුවක් දාල එක බෙල් එල්ලගෙන ඉන්න පටන් ගත්තා. ඊට පස්සේ ශිෂ්‍යනායක මණ්ඩලයේ කට්ටිය එහෙම බෙල් එල්ලන් එන බෙල්ලා කාඩ් එක බෙල් එල්ලන් එනකොට ගේට් එක ගාව ඉඳන් කාඩ් එක ගලවලා ඒ මල්ලිගේ සාක්කුවට දානවා. ඉතින් කොහොම හරි මේක ටච් කාඩ් එක දම්පාට කාඩ් එකක් මට මතකයි තාම. ඒකට අපිට නිකන් රීලෝඩ් දානවා වගේ දාන්න පුළුවන් කාඩ් එකට සල්ලි. රුපියල් 500ක් ගන්නවත් එමලා මගේ කාඩ් එක මෙන්න ආ මෙන්න QR එකක් වගේ තමයි නිකන් කර තෙල් ඉතුරු ඒවා ගන්න. එතකොට දැන් ඕක අන්තිමේදී සිද්ධ වුණේ මොකද්ද? ඒක තිබ්බත් මුදල් ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් අන්තිමේට ආවා. මට මතක විදිහට ඒ කියන්නේ දැන් කාඩ් එක තිබ්බත් සල්ලිත් ඕන නම් දෙන්න පුළුවන්. එතකොට කට්ටිය මේ මොන කෙහෙල් මලකටද අපි කාඩ් එක අරන් යන්නේ? අපි කාඩ් එක අරන් යන්නේකෝ අපි සල්ලි මරන් ගියා නම් ඉවරයිනේ කියලා කට්ටිය සල්ලි වලට බැස්සයි. ඉතින් එහෙනම් මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල් අන්තිමට ජෝක් එකක් කරගන්න එපා කට්ටිය. ජෝක් එකක් කරගන්න නැතුව හරියට එක්කම එක ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව මේ වගේ දේවල් වලට බොරුවට කාලනාස්ති කරන්න එපා. හැබැයි මේක මං කියන්න ඕනේ සිංගප්පූරුව ඔබ මේක දන්නවා නම් කරලා තියෙන විදිහ මං කියනවා අන්න ඒ විදිහට තමයි මේක හරියට කරනවා නම් කරන්න ඕනේ. සිංගප්පූරුවට ඕනිම රටක් මේවා ක්‍රියාත්මක කරන හරි සරල ක්‍රමවේද අපිට කරගන්න බැරි වුණාට.